රත්ගම කලපුවේ තිබියදී පහුගිය දවසක සොයාගත්ත පොල්ගස්දුව ආරාණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණ සිදුව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකි වර්ෂා හැන්නදී මහත්මිය වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෙත යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන බව ඊයේ නම් 10 වෙනිදා සවස තීන්දුවක් ප්‍රකාශ කළ තිබුණා. මේ හිමියන්ගේ දේහයේ රත්ගම කලපුවේ තිබියදී ඉක්උත් 8 වෙනිදා සවස සොයා ගන්නා ලද අතර දේහයේ දෙපා ගැටගසායේත් එක්කම ගල් දෙල්ලලා තිබුණා. සිද්ධිය වාර්තා වීමත් එක්කම රත්ගම පොලිස් නිලධාරීන් පැමිණ දේහයේ ගොඩට ගෙන ආරක්ෂාව සලසා තිබූ අතර ගාල්ල කොට්ටාෂ අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක කාර්යවසම් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්ෂි එක්රැස් කර තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි පහුගිය පෙරේදායි නම් 9 වෙනිදා උදෑසන ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහත්මයා එම ස්ථානයට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහයේ කරාපිටිය රෝහලට රැගෙන විත්තේමට නියෝග කර තිබෙන බවත් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව දේහයේ කරාපිටිය රෝහලට ගෙනවිත් පළමුවෙන්ම PCR පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදී අනාවරණය වෙලා තිබුණේ එම හිමියන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් මෙම හිමියන් වැඩ සිටි කුටියේ තිබී ජංගම දුරකථන දෙකක් සහ මෙමරි කාඩ් 11ක් වගේම හඬ පටිගත කිරීම යන්ත්‍ර දෙකක් වගේම විදේශ ගමන් බලපත්‍රයක් සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහත්මයා වැඩිදුරටත් අනාවරණය කළ තිබුණා. ඒටත් අමතරව එම ආරාණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලා කීප නමකගේ වගේම ආවතේව කරුවන්ගේ ආරාණ්‍ය භූමියේ ඉදිකිරීම කරන ලද පෙදරේරු කරුවන්ගේද දායක සභාවේ කිහිප දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළා තිබුණා. නෙදර්ලන්තයේ 1961 මැයි මාසයේ 31 වෙනිදා උපත ලබා ඒත් එක්කම පළමුවෙන්ම තායිලන්තයේදී 1997 පැවිදි දිවියට ඇතුළත්ව පසු කාලයක ලංකාවට පැමිණ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පොල්ගස්දුව ආරාණ්‍ය සේනාසනයේ භාවනා යෝගී වැඩ සිට ඇති බව සඳහන් වෙලා තිබෙනවා. ඒත් එක්කම තමයි උන්වහන්සේ කුටියේ සිට තනියමම ඔරුව පැදගෙන ගොඩබිමට වැඩම කොට පිඩු සිඟා වඩින බවත් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තිබෙනවා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.